ඔය දොලේ මහත්තයාට කෝලං කලාව නගා සිටුවන්න කිසිම උවමනාවක් නැහැ කියලා මම දන්නවා. ඒත් ඉතින් මේ අපේ මිනිස්සු පුදුමාකාර විදිහට ඒක විශ්වාස කරනවනේ. මට ඇත්තටම දැනගන්න ඕනේ ඔය දොලේ මහත්තයාගේ බලාපොරොත්තු මොකද්ද කියලා. ආයි ඉතින් බලාපොරොත්තුවක් ගැන අහනවා. යකෝ දොලේ මහත්තයාගේ ඒ කායන අභිප්‍රාය මේ කලාව නගා සිටුවේ. අනේ මේ හොකන්දරයි. මේ හින්නි මහත්තයා ඉස්සරහ මගේ කුණුහරුප දෙයක් අහගන්න එපා. ඇයි 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 දැන් මමට කුණුහරුපෙන් බයින්නේ කියන්නේ? බනින්නේ ඔහේ අර දොලේට සට්ටමිකම් කරන හින්දා ඔකට මුට්ටි එල්ලුවා කියලා ඔහෙට මොනවද හම්බ වෙන්නේ මට හම්බෙන්නේ කේරමලක් නෑ බං මං ඉතින් මේ දොලේ මහත්තයා ළඟින් මැසුරු කරන හින්දා මං දන්නවා උන්නහගේ ගුණයාපත්කම් ගැන ඉතින් මේ රෙද්ද තමයි ගුණයාපත්කම් හරි 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 දැන් උඹට මොකද්ද වෙන්න ඕන කියහ මට වෙන්න ඕනේ මේ මිනිස්සු අමාරු වැඩනක නවත්ත ගන්නයි ඕනේ මං දන්නවනේ ඌකගේ හැටි එකපාරක් මාව අල්ල ගන්න හැදුවා දැන් සේනව අල්ලගෙන මොකටද මං අහන්නේ මොකටද අනේ මේ දොලේ මහත්තයාට අලන්නුන් නැතුවටනේ උඹව අල්ලගන්න දඟලන්නේ යකෝ දොලේ මහත්තයාට කිව්වා නම් කොළඹ ඉන්න ඉහළ නිලියෝ හෝටලෙට එකරයෙන් ගෙනත් වෙන්න එකරයෙන් ඔව් ඔව් නිලියෝ බලාගෙන ඉන්නනි මූ වෙනකන් හොටල් අසිරින් ගන්න හරි 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 ඒක තාම හරි ගහන්කෝ දැන් සේනේ ගුරුන්නාන්සේ වැඩේ පටන් අරන් තියෙන්නේ උඹේකට අංජි අදින් නැතුව ඒ මිනිස්සු දෙනට පාඩුවේ වැඩේ කරගෙන යන්න ඉඩ දීපන් පාඩුවේ වැඩේ කරන් යන්න ඉඩ දෙන්නම් හැබැයි ඌගේ බලාපොරොත්තු මොකක්ද කියලා දැනගත්තට පස්සේ එහෙම නැතුව බෑ ඒ මිනිස්සු අමාරු වටන මට බලන් ඉන්න බෑනේ Edinburgh easy cheesy so cheesy Pass duty pack rupel 37 ka vasyak then rupel 145 සර් මට මුන්දෙන්න හොඳට මීටර්. හැබැයි හිතා ගන්න බෑ කොහෙදි දැක්කේ කියලා. කිනා? අර හෝටල් කාර්යයේ ඩ්‍රයිවර් නේද? ඔව්. මට පේන්නේ හෝටල් කාර්යය බඩු දෙකක් කියලා අපිට ගේමක් දෙන්න කියලා. මේකද පොට් එක? ඔව්. හරි මරියා නේද මං එන්නේ මයි යනවා ඔතෝ කොහෙ යන්නේ සර් කිව්ව මට පෙන්නල එන්න කියලා එඹ බයද ඇත්තම කියනවා නම් මං බයයි ඕකුන් දෙන්න එකපාරක් නෙළුව නෙලිල්ලක් අපට අප නැති වෙන්න හරි හරි මේ ඔබ බය නම් පලයන් බයගුල්ලුත් එක මේ චුප්පෙක් කරන්න බෑ බං නෑ 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 මං ඉන්න ඕනේ නෑ නේද සර් කිව්වේ ඔයගොල්ලෝ පාතාලේ සුපිරි වැඩකාරයෝ කියලා. පලේ 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 පලේ. අපි පාතාලේ සුපිරි වැඩකාරයෝ තමයි. මේක තමයි බෝ යවන්නේ. පලේ. බා. නරුන් දෙන්නෝ දාලා ඩ්‍රයිවර් කාර් එක ආපෝ යනවා. මෙන්න මේ පැත්තට එනවා කියන නම් හොදකට නෙමෙයි. හොල්මන් ඉන්නවත් දන්නේ නැහැ. හොල්මන් නොහිටියොත් තමයි පුදුමේ. ඔව් සර් ඔව්. මුන්දෙන තමයි. මට අර සුදු එක හොඳට මතකයි. මේ මේක නම් මේ කාලෙකින් බල්ලෙක් පැටි දෙල්ලටි පාටයි බං. කරා වැටිලානේ. දරුවෝ ඇතුලේ ඉන්නවත් දන්නේ නැන්නේ. කෑ කන්නේ බයකෝ. ඇහෙනවනි මට දැන් වැඩක් නැහැ උන්ට ඇහිලා තිනේ දැන්වත් කෑනු කයට බං හරි මේක පිට හරි බලපන් ඒ කියන්නේ කොටලේ සමන් දැනගෙන අපි ඉන්න තැන සර් මුන්ට අහුවෙන්න නම් බෑ අහුනුත් ආයි ෂුවර් එකට මරනවා දැන් මොකද කරන්නේ ඕන දෙයක් වෙන්න කියලා පණ කඩාගෙන දුවමුද බයි බයි බා Sun Quick BB ලොකුවට පොඩියට සුපිරියට දැන් ග්‍රෑම් 25 glow and lovely face cream එකකින් රුපියල් 95ක ඉතිරියක් තුන්න කිව්වොත් මුන් අපිට වෙඩි තියයි නෑ මුන්ගේ පිස්තෝල රන් මුතු ළඟනේ තියෙන්නේ
බහිතන්නේ කොටිය සමන්ට තියෙන එක පිස්තෝලයි කියලා. අන්න උන් හැමතැනම කරගෙන මේ පැත්තට එනකොට අපි අනිත් පැත්තට කරගමු. මේක වැරදි නේ සර්. පිස්තෝලයක් අතේ තියාගත්ත මිනිස්සේ පිස්තෝලයක් නැතුව හැරස් කරනවද? මේක වැරදි නේ සර්. ඔව්. අපි වැරද්දක් තමයි කරේ. ඉතින් ඒකනේ. ඉතින් ඒකනේ සර්. අනේ මේ එහෙම කියන්නකෝ අනේ. අනේ අයියේ ඔය ඉස්සරහෙන් දාන්නකෝ සර්. වැරද්ද? වැරද්ද තමයි තමුසේ ළඟ පිස්තෝලයක් නැතුව අපි හැරස් කරපේ. හැබැයි තමුසේක හංගපතෙන් ආයේ දීපුවම ඒ වැරද්ද නිවැරදි වෙනවා. අනේ සර් මන් ළඟ පිස්තෝලයක් නැහැ කිව්වම ඇයි අප්පා පිළිගන්නේ නැත්තේ? මේක මේක ලොකු ප්‍රශ්නයක් සර්. මේ ප්‍රශ්නේ අපේ අම්මා තාත්තා දැනගත්තොත් එහෙම ලොකු ගොඩාක් අවුල් වෙනවා. ඔව් සර්. සර් දන්නවද? මගේ තාත්තා තමයි රූකඩු ගුරුනාංශ කෙනෙක්. මම තමයි ඊළඟ පරම්පරාව ගෙනියන්න ඉන්නේ. මේකෙන් මෙන්නේ අපේ රූකඩ පරම්පරාවට ලොකු ප්‍රශ්නයක් සර්. ඊළඟ පුරුක නැති වෙනවා සර් මේකෙන්. හරි. යවන්කෝ. මං ගිහිල්ලා දෙන්නම් ওই පොළු පරම්පරාවම තරු ඉසිරෙන්න. යවන්. සර් දන්නවද? මං පොලිසියට ගොඩක් ආදරෙයි සර්. මම පොලිස් එස්.අයි ගියා. පපුව මදි කියලා ෆේල් වුණා. පපුව තිබ්බනම් මට තරු දෙකයි. එහෙනම් සර් උදත මට සර් කියන්නේ. ආ. ඒ කියන්නේ දැන් මං උඹට සර් කියන්න ඕන. නේ? අපෝ නෑ සර්. මම සර්ට සර් කියන්න. අනේ සර්. මම ඉස්සරහෙන් දාලා යන්න. ඒ ඇති. හරි හරි. බහිමු. හැබැයි බහින්න ඕනද? නිකන් බොරුවට මග බහින්න ඕන නෑනේ. යමන්. නිරෝගී පෑපත් සමක් සති දෙකකින් පැස්ලින් නව අංගයේ රුව සුරකින වෙළඳ නාමය. මෙතන මේ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියලාද? එහෙම නැත්නම් කෙල්ලෙක් ඉන්නවා කියලාද? කොල්ලෝනේ. ඇයි? අර බලපන්. අර බලපන්. අපඩ සිරි. කෙල්ලෙක් නෙයි. කෙල්ලෙක් නෙවෙයි බං. ජම්බු ගෙඩියක් පුතුම ලස්සනන්නේ බන් තියෙන්නේ. හොල්මනක්ද දන්නේ නෑ.
උල්මන් ගවුන් අඳින්නේ නෑ බං. උල්මන් අඳින්නේ සුදු සාරි විතරයි. ඔබ කලින් දැකලා තියෙනවද? ඈ? උල්මන්? හරි හරි. පරිකෝ. අපි පොඩ්ඩ හැංගිල බලාගෙන ඉමු. ඈ? Vaseline Ice Cool samaga oban cool venasak at within. Hari basumdui. Sundara? Sundara? Hey sir, miya mukuda me karanne? Hey, tharun denna teten innawa. ඇඟුණා. දැන් මොකද බං කරන්නේ? දැන් නම් සර් මරාගෙන මැරෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. මේ අපි සුත්‍රේ එන්නේ කියලා කියන්නේ. කොහොමද කියන්නේ ඉතින්? හරුංගේ පැත්තට එන්න නැතුව මේ පැත්තට ආවොත් නම් හරි. හරි. මේ පැත්තට එනවාද කියලා බලමුකෝ. හැබැයි ආවේ නැත්තම් මරාගෙන මැරෙන්න නම් මැද්දට පයින් එක පයින්වමයි. Sir, polisi. Polisi mau ketemu kita ngerani? Mere, polisi dekol lo mau ketulah kelinga dan neser yang ni. Ah, ada kat sana? Ini kita main sana. Ne? Baru aku kemana ini kian ni? Hei, sir, mana baru kian ni? ඒක තමයි තන මෙතන තමයි උන් දෙන්නා ඉන්නේ උන් දෙන්නගේ පිස්තෝලයක් තිබ්බා ඒ පිස්තෝලෙන් මට වෙඩි තිබ්බා එතකොට 119 එක කතා කරලා උඹ ළඟ තියනවා කියලා කිව්වේ ඉතින් සර් 119 කතා කරේ මම නෙවෙයිනේ කතා කරපු එකගෙන් අහගන්න තිබ්බනේ ඇයි එහෙම කතා කරේ කියලා හරි තමුසේ මෙතන ඉන්නවා අපි ගිහින් බලන්න හැබැයි උඹ බොරුවක් එහෙම කියලා තිබ්බොත් මේ කටින් ආයේ බත් කනව නෙවෙයි හරි මම කියන්නේ ඇත්ත අප්පා. පියසරි. තමුසේ ඉන්න මූගා. හොඳයි හොඳයි. තමුසේ ඉන්න මාත් එක. සුතිට මොකද බං කරන්නේ? සුතිට ඇඟිලි පොලිසියෙන් මාට් උනත් පව් බං කියන්න. මොනව හරි කරමු ඉතින්. මොකද ඉතින් කරන්නේ? හිතේ ඉඳින්න දෙයක් නැහැ මොනව හරි කරපම් බං. සුන්දරා. Hey, mama. Tamu tu handset kan? Tamu tu nama tik. තියාගන්නේ මොකද මේ කරන්නේ මොකද්ද අපි මෙහෙ කරන්නේ
දෙන්න කම්බ වෙන්න ආවේ සර්. සර්ච් කරන්න මම. අනේ සර් අපි ඔබ තරණක් කරේ සර්. අපි සර් මේ වැරදිකාරව දෙන්න හොයාගෙන ආවේ සර් අපි. දනගාමි. හා? දනගාමිය. රන් පවුමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. මොකද්ද මෙතන වෙන්නේ? ඇයර පොලිසියෙන් ආවිල්ලා තියෙන මොකටද මම උස්සගෙන ආවේ ඔයගොල්ලෝ? නෝනේ එතන ඉන්නවා පොලිසියට අහුනොත් එහෙම එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. උන් නෝනේ ජීප් එකේ දාන් ගෙදර අරන් යයි. તો නෝනේ කොහොමද ගෙදර අම්මටයි තාත්තටයි මුණ දෙන්නේ? ඒකයි අපි උස්සන් ආවේ. අපි ඇතින් වැරද්දක් වුණා නම් සමා වෙන්න. හරි හරි බෙම්. දැන් මෙතන වෙන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? අපි දන්නෙත් නෑ නෝනේ. අපිට තේරෙන්නෙත් නෑ මෙතන මොකද්ද වෙන්නේ කියලා. සමහරවිට අර චූට බොරුවත් ඔක්කක් දුන්නත් දන්නේ නෑ පොලිසියට. ආ ඒ කියන්නේ මේ ඕගොල්ලම අල්ලයි යන්නද පොලිසියෙන් ඇවිල්ලා තියන්නේ. ඉතින් අපි වැරද්දක් කරේ නෑ නෝනේ. අය ඔයගොල්ලෝ පිස්තෝලය ළඟ තියාගෙන හිටියේ? අනේ නෑ නෑ නෝනේ. ඒක බොරු කතාවක්. යමුද මෙතනින්? ඔව් නෝනේ. මෙතන තවත් ඉන්න එක භයානකයි. අයි භයානක? නෑ නෑ නෝනේ මේ අපි මේ හැංගිලා ඉඳලත් කරන්නේ කොහොමත් ලොකු වැරද්දක්නේ. හැංගිලා ඉන්නේ කෙසේ වෙතත් පාරෙන් නිකන් දුවනු මිනිස්සු පොලිසියන්ලා යනෝනේ සැකපිට. නෝනේට දවසක් කියන්න අපේ ගමේ මේ මිනිහ පිටිපස්සේ හරකෙක් පන්නන් ආවා. පොලිසියෙන් උව අල්ලන් ගියා. පොකට් කාරෙක් කියලා. හරි හරි අපි පොඩ්ඩක් ඉමුක වෙන්නේ මොකද්ද බලන්න. නෑ නෑ නෝනේ. අපි මෙතන ඉන්න ඕනේ අපි යමු. එක්කෝ මේ නෝනේ යන්න. අපි බලන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා. නෑ නෑ මට ඉන්න ඕනේ. කියන මගුල තේරෙන්නේ නැහැ නේ අප මෙයාට කෙලව ගන්න දුන පොලිසියට මාට්ටු වෙලා. ඉතන කටවපන්. හරි. ඔවා ඉන්න. අපි යනවා. අනේ මට නම් ඕනේ නැ මේ අහගෙන පරිප්පු ගන්න. මේ අපිකව පිස්තෝල නැහැ සර් තියෙනවා නම් අතේ තියෙන්න බෑ. දැන් අපි සර්ච් කරන්නේ සර් අඩුව සාක්කෝ කරි පිස්තෝලයක් තියෙන්න කොහෙ නැහැ නේ. නැතේම තියෙන්න ඕනේ නැ නේ. ඕන හංගලා තියා ගන්න පුළුවන් නේ. අර තිබ්බේ මුදලක් ඇඳුන් එහෙම අංගල සර් ඒවා නෙමෙයි සර් මේ අපි ආවෙත් දැන් ඇයි සර් තේරුම් ගන්න නැත්තේ ඇත්තද නේ මට කියපන් උඹලා රන්මුතු කියලා කෙනෙක් දන්නවද නැද්ද රන්මුතු කෙල්ලද සර් මියා කෙල්ලෙක් කිරියයි කෙල්ලද දන්නේ නේ කෙල්ල මොන කෙල්ලද දැන් මෙතන කෙල්ලෙක් ආවා සර්ලා එනවා දැකලා අපි ඒ පැත්ත හැරලා මේ පැත්ත බලනකොට කෙල්ල මිසින් නේ මං උඹට කිව්වේ කෙල්ල හොල්මනක් කියලා හ්ම් ඇත්තද ඒ කියන්නේ උඹලා රන්මුතු කියන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලාවත් දන්නේ නැහැ නේ සර් කෙල්ලෙක්ද කොල්ලෙක්ද තියා සර් මේ මොන රන්මුතුවෙක් ගෙනවද අපි දන්නේ නැහැ සර් ඇත්තමයි සර් සාජන් ගේන අරුව අපි එකෙක්ව ඇරස් කරා හරි ඌ කීවා උඹලා දෙන්න ගාව පිස්ටල් එක තියනවා කියලා. අයියෝ මේ පිස්තුද සර් මේ බොනන්ඩර් දෙමලියද්ද බා සර් 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 මුලින්ම අපිට කියන්නකෝ මේ අන්ඩර් දෙමලිය මොකද අපිට මුකුත් තේරෙන්නේ නැහැ සර් නේද බා? අනේ ඔව් සර් අන්ඩර් දෙමල ඉතට බා මම උඹලා දෙන්නට හොඳට කියලා දෙන්නම් අන්ඩර් දෙමල කියන්නේ මොකද්ද කියලා. ඌ අයිය සර් මේ අතුත් ගැට ගාලා ඇයි දැන් මේ ඔයාම බලෙන් අරගෙන යන්නේ මං අතන වෙන දේවල් දැක්කම මොකද වෙන්නේ අනේ නෝනේ මෙතන වෙන දේවල් දිනා බලාගෙන ඔය අපි මෙතන හැංගිලා ඉන්න පොලිසියෙන් දැක්කොත් එහෙම පොලිසිය අපිව අල්ලන් කියලා මුලින්ම කරන්නේ කූඩුවේ දාන එක ඊට පස්සේ තමයි ප්‍රශ්න කරන්නේ නෝනේ කැමතිද කූඩුවෙන්න මට නම් දැන් ඔයාලව හොද්දටම සැකයි ඉතින් සැක කරන් දෙපා නෝනේ අපි වැරදි කරන මිනිස්සු නෙමෙයි හරි එහෙනම් පාළු ගෙදරට පොලිසියෙන් ආව කියලා මොකටද ඕගොල්ලෝ පැල්ල දුවන්නේ? ඕගොල්ලෝ පැල්ල දුවන්න ඕනේ නැහනේ. මේ පැල්ල දුවන්න ඕනේ නැහැ තමයි නෝනේ. නෝනේ එතන හිටියේ නිසා නෝනේ වරන් ආවේ. නෝනේ එතන ඉන්න එක භයානකයි අපිටත් වඩා. එහෙනම් ඉතින් ඕගොල්ලන්ට ආපහු යන්න තිබ්බනේ. ගිහිල්ලා කියන්න තිබ්බනේ ඔයාලා අහිංසක මිනිස්සු කියලා. එහෙම කියන්න බෑනේ නෝනේ. හයි බරේ.
ඔයාලා වැරද්දක් කළා නැත්නම් බාලුගෙදරට පොලිසියෙන් ආව කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. කවුද දන්නේ මේ වෙන මොනවට හරි ආවද කියලා? අනේ සර් එහෙම කරන්න එපා අප්පා මම මොකක්ද කරපේ වැරද්ද? මගේ අතේ පිස්තෝලයක් තිබ්බනේ නැහනේ. සර් ඕගලඟු මාර පිස්තෝලයක් අප්පා කැලින්නේ. තොට තෝවත් මතක නැතිනවා කොයිලා කරේ. අන්නාඩි ඉස්සරහට ගිහිල්ලා එක දිහා බලලා කියයි කවුද මන් දන්නේ නැත් දන්නේ නැති එකෙක් මන් දිහා බලාගෙන ඔරගෙන ඉන්නවා කියලා. දැන් ඔබට ඔබේ ජීවිතය ගැන හොඳට තීරණයක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ නීල පළාතේ යාළුවෝ දෙන්නෙන් ඉඳ හිර යන්නේ.